නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන මොහොත පින්තුනි අපිට සද්ධර්මයේ තේරුම් ගන්නට පුළුවන් වටපිටාවක මිනිස්සෙක්ව ශ්‍රද්ධා සම්පත්තිය ඇතිව ඉපදීම ඉතාම දුර්ලභ කාරණයක්. මේ දුර්ලභ කාරණා ටික සම්පූර්ණ වුණ අද වගේ දවසකදී අපි ඉතාම අප්‍රමාදී වෙන්නට වටිනවා. මොකද මේ අවස්ථාව ආය මතු සසරක කවදානම් ලැබෙයිද කියන එක පිළිබඳව අපිට හිතන්නටවත් කියන්නටවත් පුළුවන් කමක් නැත්තේ. ඒ තරම් ඉතාම දුර්ලභ අවස්ථාවක් මේ. ඒ වගේම අපි හිතනවා නම් සමහර විට නැවත මනුස්ස ලෝකෙ හරි ඉපදිලා අපිට පුළුවන් මේක තේරුම් ගන්නට කියලා. හිතන්නකෝ අපි මේ වර්තමාන යුගයේ ඇතිවෙමින් යන මේ මිත්‍යා මතවාද සමාජයනුත් එක්ක එක්ක බලනකොට අපි මිත්‍යා දෘෂ්ටි සමාදානයකට ලක්වුණොත් මේ ධර්මයේ විනාශ කරන්න තවදුරටත් දායක වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒක ඉතාම විශාල මහ භයානක දෙයක් බවට පත් වෙනවා. ඒ වගේම කෙනෙකුට හිතෙන්න පුළුවන් මනුස්ස ලෝකේ නිවන් දකින්නට වඩා අපිට දිව්‍ය ලෝකේ ගියත් නිවන් දකින්න පුළුවන් කියලා. පින්තුනේ දිව්‍ය ලෝකේ ගිහිල්ලා අපි නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් අපිට කාටවත් ගැරන්ටියක් දෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. දිව්‍ය ලෝකේ අනිවාර්යයෙන්ම මරණින් මත් යනවමයි කියලා. අවිද්‍යාවක තතු අවිද්‍යාවේ ස්වභාවය තේරුම් ගත්තොත් සසරේ තියෙන භයානක බව පිළිබඳව යම් කෙනෙක් හොඳට දැක්මක් ඇතුව ජීවත් වෙනවා නම් ඒක නා අංශු මාත්‍රයක්වත් භවයේ පිළිබඳව විශ්වාසයේ තබන දෙයක් බවට පත් කරගන්නේ නැහැ. මොකද ඒ තරම් අස්තිර ඒ තරම් අපිට වචනයෙන් කතා කළ නොහැකි දෙයක් තමයි භවය කියලා කියන්නේ. ඒ නිසා සමහර විට අපායටත් තණ්හා කරන අපිට එක ගති නිමිත්තක් චුති නිමිත්තක් ඇති. ඔබට හීනයක් පේනකොට ඒ හීනය තමන්ට ඕන විදිහට බලන්න පුළුවන් කමක් නැහැ. තමන්ට ඕන විදිහට බලන්න පුළුවන් කමක් නැහැ කියලා කියන්නේ ඒ හීනය භයානක හීනයක් වුණොත් ඔබව බය කරන ඔබට බයටපත් වෙන හීනයක් වුණොත් ඔබට ඒ කාරණාවේදී ඔබ බයටපත් වෙනවා. ඔබ ඒක හීනයක් කියලා දන්නේ නැහැ. ඒ වගේම ඔබ ඒකට ප්‍රතිකර්ම සපේ ගන්නට බැරුව ඒක ඇතුළේ තැවෙනවා. පින්තුනේ ඒ තමයි මානසික මට්ටමේ ඇත්ත ස්වභාවය. කියන්නේ කායික මට්ටමින් අපි ටිකක් හිත විදුනට පස්සේ අපිට ඇතිවෙන මනෝභාවයේ ස්වභාවය ඉන්ද්‍රියන් වලට හිත බැසගත්ත නැති බවක ස්වභාවය. ඒ වගේ මරණාසන්න මොහොතේ ඕනම කෙනෙකුට දැන් තියෙන ඔබේ අද තියෙන ඔය ප්‍රකෘති මනෝභාවයේ පවතින්නේ නැහැ. එතකොට හිත කායික හැකියාව අනුව නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ මානසික හැකියාව අනුව. එනිසා ඔබට පුළුවන්කම තියෙයි මේ වෙලාවට හිතට ඔබට අනන්ත සසරේ ඉඳලා කරපු බොහෝ අකුසල් ගෙනල්ලා විපාක දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා ඉබදු මත්තම පිළිබඳව අපි විශ්වාස කරනවා නම් ඒකත් එක්තරා මෝඩකමක්. ඒ වගේම තමයි අපි ඇතැම් වෙලාවට කල්පනා කරනවා නම් ඒ හොඳට ධර්මයේ ඇති කියලා වෙනතන මේ මිනිස්සු අතර තියෙන බෙදීමම දෙවියන් අතරටත් යනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. බුදුරජාණන් වහන්සේ නිසයි දේශනා කරන්නේ මේ ශාස්ත්‍රයේ විනය තුල ගැටලුවක් ඇති වුණාට ඒකේ තරම් ගැටලුවක් වෙන්නේ නැහැ දෙව් මිනිසුන් සහිත සත්ත්ව ප්‍රජාවට. මොකද ඒ අය විනය ගැන විතරයි මේ බෙදීම ගැටලුව තියෙන්නේ. නමුත් ප්‍රතිපදාව පිළිබඳව යම් දවසක ගැටලුවක් ඇති වුණොත් ප්‍රතිපදාව පිළිබඳ ප්‍රශ්නයක් පැන නැගුණොත් ඒක දෙව් මිනිසුන් සහිත සමස්ත ප්‍රජාවටම යහපත පිණිස පවතින දෙයක් බවට පත් වෙනවා. ඒක දෙවියන්ටත් යහපත පිණිස පවතිනයි මිනිසුන් බෙදෙනකොට ඒ ජනතාව දෙකට බෙදිලා එතකොට ජනතාව දෙකට බෙදෙනකොට ඒ අනුව ගිහිල්ල ඉන්න ඉෂ්ඨකාරක දෙවියන් දෙකට බෙදෙනවා භූමස්ත දෙවිවරු දෙකට බෙදෙනවා මේ විදිහට ඔවුන් නැසුරු කරගෙන පවත්න චතුම් මහරජිකාදි දිව්‍ය තලවල දෙවියෝ දෙකට බෙදෙනවා. අනෙක් සියලුම දෙවියෝ මේක දෙකට බෙදෙනවා. එතකොට
අද ඔබට ස්කන්ධ පංච උපාදානස්කන්ධ පිළිබඳව තේරුම් ගන්නකොට මේව ගැඹුරුයි කියලා තේරෙනවා නම් ඔබ හිතන්න එපා අද තියෙන මට්ටමට වඩා වෙනස්ස ගියපු අවිද්‍යාව දුරු වුණ මනසක් ඔබට හෙට මරණින් මත්තේ ලැබෙයි කියලා. ඒ නිසා එදාට ඔබට බෝධිසත්වරේ බණ කිව්වත් ඔබට ඇති වෙන්නේ ඔය අවිද්‍යාව සහගත මනසම නම් එදාට ඒ කියන දේ ඔබට තේරුම් ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රායෝගික ක්‍රමය ප්‍රායෝගික දේ තමයි ඔබ අද අදම නුවණ වඩන්න, අද අදම නිවන් පිණිස මෙහෙ වූ සිතින් වාසය කරන්න. මේක කරන්න බැරි කමක් ඇත්තේ නැහැ, මේක කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා අප්‍රමාදී වෙනවා නම් නිවැරදි තැනට අපි ඉලක්කගත වෙනවා නම් අපිට මේක අනිවාර්යෙන් කළ හැකි දෙයක් බවට පත් වෙනවා. අර බුරුලේ කිරි පිරුණු දෙනක් ළඟට ගිහිල්ලා අපි මට කිරි ඕනේ ඕනේ කියලා අපි අඟින් කිරි දෙව්වත් ඒත් අපිට කිරි කවදාවත් ලැබෙන්නේ නැහැ. මොකද අපි කිරි දොවන්නේ කිරි ලැබිය යුතු තැනින් ඕන නිසා. ඒ වගේම බුරුලේ කිරි පිරුණු දෙනක් ළඟට ගිහිල්ලා අපි බුරුලෙන් කිරි දෙව්වොත් මට කිරි එපා එපා කියලා ඒද අපිට කිරි ලැබෙනවා. මොකද අපි කිරි ලැබීම පිණිස උත්සාහවත් වුනේ. අපි කිරි එපා එපා කිව්වත් අපි කරන කාරණේ වැටිලා තියෙන කිරි ලැබීම පිණිස නිසා. ඒ වගේ ඔබ නිවන් පිණිස නිවන ඕනේ ඕනේ කියලා ඔබ නිවන් දකින්නට අවශ්‍ය නොවන වෙනත් ප්‍රතිපදාවක් නම් අනුගමනය කරන්නේ නුසුදුසු තැනක නම් ඔබට කවදාවත් විමුක්තිය නිවීම කියන දේ උරුම කරගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි යම් කිසි දවසක ඔබ නිවන් දැකීමේ අදහසකින් තොරව වුණත් නිවැරදි දර්ශනය ප්‍රතිපදාව තුළ ඔබ පිහිටා සිටිනවා නම් ඔබ කොතෙක් නිවන එපා එපා කිව්වත් ඔබට නිවන් දකින්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි ධර්මයේ තියෙන ස්වභාවය බවට පත් වෙන්නේ. එනිසා ධර්මයේ තුළ අදහදම ප්‍රත්‍යක්ෂ කරගත හැකි ධර්මයක් ඔබ අප්‍රමාදී වුණොත් ඔබට ඉතා ඉක්මනින් මේ ධර්මයේ තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. එනිසා අපි මේ කාරණාවන් තුළ අපි කතා කරන මේ ධර්ම කාරණාවන්ගේ අපි ගොඩක් කලාවට බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතය තුළින් මේ කාරණාව ඉස්මතු කරලා ගන්නට පාඩමක් විදිහට කියන්නේ නැතුව අපි ජීවිතය තුළ පුළුවන් තරමක් අපිට සමීප කරලා මේ කාරණාව ප්‍රායෝගික තලය තුළට ගෙන්නට. එතකොට සමහර වෙලාවට ධර්මතාව විදිහට කතා කරන තැනකදී අපිට ධම්ම පුද්ගලාදිත්තාන විදිහට කතා කරන්නට වෙයි. ඒ ධර්මතාවය පුද්ගල ස්වરૂපයකින් අපිට කතා කරන්න වෙයි. නමුත් ඒ සත්පුද්ගල භාවයක පැවැත්ම නිසා නෙමෙයි අපිට එහෙම කතා කරන්නට වෙන්නේ සුඛාවබෝධය සඳහා. ඒ නිසා අපි පහුගිය දේශනාව තුළ අපි වැදගත් කාරණා සමූහයක් කතා කළා. වැදගත් කාරණා සමූහයක් අපි සාකච්ඡා කළා. ඒකෙදි අපි දුක කියන දේ පිළිබඳව කතා කළා. දුක්ඛං අභිඤ්ඤේයං දුක කියන දේ නුවණින් දත යුතු ධර්මයක් කියලා. එතකොට මේ දුක කියන එක නුවණින් දත යුතු ධර්මයක් කියනකොට දුක දත යුත්තේ කෙසේද කියන එක අපි යම් තරමකට විස්තරාත්මකව කතා කළා. ඒ දුක දත යුතු දේ පිළිබඳව සහ දුක දැන ගැනීම තුළ අපිට ඇති වෙන ඵලය පිළිබඳව අපි එතනදී අවබෝධයක් ලබා ගත්තා. ඒක සමස්තයක් විදිහට අපි දුකේ හට ගැනීම, දුකේ නිරෝධය, ඒ වගේම දුකේ සමුදය සහ නිරෝධය පිළිබඳව, දුකේ චන්දරාග නිරෝධය, දුකේ ආස්වාද ආදීනව නිස්සරණ කියන මේ කාරණා ටික පිළිබඳව අපිට අවබෝධයක් තියෙනවා නම් අපේ ප්‍රතිපදාව අපිට ඉතාම පැහැදිලි ප්‍රතිපදාවක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අපි කල යුත්තේ කුමක්ද කියන එක පිළිබඳව අපි අවබෝධයක් ලබා ගත්ත කෙනෙක් බවට අපිට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. දුක කියලා කියනකොට අපි කලින් කතා කළා වගේම දුකේ ස්වභාවයක් තමයි සත්පුද්ගල භාවයකින් නිදෙන දුක, අනිත් එක දුක්ඛ ධර්මය. එතකොට අපිට නිරුද්ධ කළ හැකි, නැති කළ හැකි මට්ටමේ දුක තමයි සත්පුද්ගල භාවය නිසා එන දුක. ඒ දුක නැති කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ දුකේ අභිඤ්ඤාර්ථේ නැතුව. ඒ කියන්නේ දුක පිළිබඳව අපි නුවණින් දත යුතු ආකාරය ගැනත් අපිට අවබෝධයක් නැත්තම්. ඒ නිසා අපි දුක පිළිබඳව නුවණින් දැකලා දුකේ ප්‍රහාණය කළ හැකි කොටසක් තියෙනවා.
දුකේ ප්‍රහාණය කළ නොහැකි කොටසක් තියෙනවා. ඒකට දුකේ ප්‍රහාණය කළ හැකි කොටස කුමක්ද? අපිට දුක කියන දේ අපිට නිරුද්ධ කළ හැකි සත්පුද්ගල බව නිසා අපි විඳින පංච උපාදානස්කන්ධ මට්ටමේ දුකක් තියෙනවා නම් ඒ දුක අපිට නැති කළ හැකි. එනිසා තමයි ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අපේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විපයෝගෝ දුක්ඛෝ යම්පික්ඛන් නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා විස්තර කරලා එතන දුක්ඛ නිරෝධය සහ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව පිණිස කතා කරනකොට මේ හුදු දුක් රසේම නිරෝධය ගැන එතනදි කතා කරන්න පුළුවන්කම තියෙනවා. මේ හුදු දුක් රසේම නිරෝධය පිළිබඳව එතනදි කතා කරන්න පුළුවන්. ඇයි මේ දුක් රසේ නිරෝධය කතා කළේ? මේ ටික අපිට ප්‍රහාණය කර හැකි දුකක් කියලා අපි කතා කළේ. මෙතන ස්කන්ධ ධර්මයේ ඉක්මවා ගියපු පංච උපාදානස්කන්ධ මට්ටමින් අපි අසුරු කරන චන්ද්‍රාග වශයෙන් අසුරු කරලා පුද්ගල බව ගොඩනගාගත්ත තැනක පවතින ටිකක් තමයි මේ කතා කරන දුක. ඒ කියන්නේ මේක බොහොම වැඩිතර වූ ඵලයක්. වැඩිතර වූ ඵලයක් කියලා කියන්නේ අපිට විපාක මට්ටමට හැම වෙලාවකදීම ඇත්ත නොදන්න කම නිසා ගොඩනගාගත්ත පංච උපාදානස්කන්ධ මට්ටම. ගොඩනගාගත්ත පංච උපාදානස්කන්ධ මට්ටමක් කියලා කියන්නේ අපිට වර්තමාන වශයෙන්ම අපි ලබන ඵලය, ලබන විපාකය තමයි මේ ජරා මරණ, ජාති ජරා මරණ දුක කියන මේ ධර්මය. එතකොට අපිට ජරාව පුද්ගලයේගේ ජරාව උරුම වෙලා, පුද්ගලයේගේ මරණය උරුම වෙලා, ඒ නිසා අපිට අද පුළුවන්කම තියෙනවා මේ දුක නැති කරන්නටත් ප්‍රතිපදාව කතා කරන්නේ මේ පුද්ගල භාවයේ දුක නොහට ගන්න බවට පත් කරන්නටත්. එතකොට ඒක පත් කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ දුකේ දුක්ඛ ලක්ෂණ ටික තේරුම් නොගන්නව නම්. ඒ කියන්නේ දුක්ඛ ධර්මයේ දුක බවට අවබෝධ නොකරනව නම්. එතන දුක කියලා කියන්නේ ස්කන්ධ මාත්‍රික වූ රහතන් වහන්සේටත් පවතිනවා කියලා කතා කරන තැන හේතු නිසා හටගත්ත ධර්මයේ හේතු නැති වෙනකොට නැති වෙනවා කියන දුක පිළිබඳව. එතකොට ඒ දුක හැම තැනකම පවතින යථාර්ථය. හේතු නිසා යම් ඵලයක් ගොඩනගෙනවා නම් මේ හේතු ටික ඇතිකල්ලි හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන එක සාමාන්‍ය ස්වභාවය. ඒකට හේතු ඇතිකල්ලි හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන මේ අනාත්ම ධර්මතාවයේ පිළිබඳව නොදන්න කම නිසා තමයි අපි මේ දේවල් සමුදේ විදිහට නැවත නැවත රැස් කරගන්නේ. දැන් සමුදේ විදිහට නැවත නැවත රැස් කරගත්ත දේ අනුව තමයි අපි චන්ද්‍රාග වශයෙන් නැවත ඇසුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ ඔබට පුංචි කාලේ ඉඳලා ඔබව හදාගත්ත ඔබේ අම්මා සිහිපත් කරගෙන ඔබ තණ්හා කරන්නේ ඒ හදාගත්ත අම්මා එළියේ ඉන්නවා කියලා හිතාගත්ත දෙයට තමයි ඔබ තණ්හා කරන්නේ. ඔබට ජරා මරණ දුක ගෙනල්ලා දෙන්නේ ඒ එළියේ ඉන්න අම්මට තණ්හා කිරීමේ ඵලය හැටියට මොන තරමකටද ඔබ තණ්හාව යෙදුනේ ඒ පමණට ඔබට ජරා මරණ දුක ගෙනල්ලා දෙනවා. දැන් මේ ජරා මරණ දුක ඔබට අද නැති කරන්න පුළුවන් නම් ඒ සඳහා ඔබ කළ යුතු වෙන්නේ අම්මා කියන තැන ඇති යථාභූත ස්වභාවය පිළිබඳව පිරිසිදු දකින්න එක. ඒ කියන්නේ ඔබට නුවණ අරගෙන යන්න වෙනවා දුක්ඛ ස්කන්ධයන්ගේ යථා ස්වභාවය. එතකොට හැබැයි ඔබට අම්මා ගැන තණ්හාව නැති කිරීම නෙමෙයි කරලා තියෙන්නේ සම්මා දිට්ඨිය උපදව ගැනීමක්. සම්මා දිට්ඨිය නිසා ඔබට ඇත්ත ඇති හැටියට දැකීම නිසා තණ්හාවට පැවැත්මක් නැතිවීම. ඔබට පෙනෙලා තියෙන්නේ අනාත්ම ස්කන්ධ ටිකක් හටගත්තා, ස්කන්ධ ටික හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණා. එතකොට දුක්ඛ ස්කන්ධයන්ගේ හට ගැනීමත් සමුදයත් නිරෝධයත් කියන මේ සමුදේ නිරෝධයේ ඔබ ප්‍රත්‍යක්ෂ කළොත් ඔබට ඒ දුක සත්පුද්ගල භාවයෙන් ඇසුරු කරන මට්ටම නැති වෙලා යයි. එතකොට දුක්ඛ ස්කන්ධ ටික ආරම්භය ඔබ ධ්‍යාකාරයකින් සත්පුද්ගල බව නිසා විඳින දුක හදාගන්න දුකෙන් ඔබට නිදහස් වෙන්න පුළුවන්කම තියෙයි. එනිසා මෙතන දුක කියලා කතා කරනකොට ප්‍රධාන වශයෙන් දකින්න වේදනාත්මක දුක සහ වේදනාත්මක නොවන දුකක් තියෙනවා. වේදනාත්මක දුක තමයි අපිට කායික සහ මානසික වශයෙන් ඇති කරගන්න සත්පුද්ගල භාවයකින් ඇසුරු කරන දුක.
වේදනාත්මක නොවන දුක තමයි සංකතාදී ධර්මයන්ගේ හේතු නිසා සකස් වන ධර්මයන්ගේ හේතු බිඳී යනකොට බිඳී යන ස්වභාවය ගැන කතා කරන තැන ඇති දුක්ඛ ලක්ෂණ ටික. එතකොට ඒක සියලු ධර්මයන්ට පොදු අපි නිරන්තරයෙන්ම ඇසුරු කරන දුකක්. එතකොට ඒ දුක වේදනාවකින් පණවන්නේ වේදනාවකින් දැනෙන්නේ නැහැ. එනිසා අපිට පුළුවන්කම තියෙනවා අර දුකයි කියලා හදාගත්ත සත්පුද්ගල භාවයේ මත ගොඩනගපු වේදනාත්මක දුක ඉවත් කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි වේදනාත්මක නොවන මට්ටමේ දුක අපිට මේ ස්කන්ධ සංතතිය පවතින යම් තාක්ද ඒ තාක් අපිට පවත්න්නට සිද්ධ වෙනවා. එනිසා අපිට අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි කළ යුත්තේ දුක්ඛ නිරෝධය තමයි. දුක්ඛ නිරෝධය කරනකොට දුකේ අනුත්පාද නිරෝධයකට ලක් කළ හැකි කොටස තමයි සත්පුද්ගල භාවයේ මත ගොඩනගාගත්ත ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී ධර්මතා ටික අපිට පුළුවන් අනුත්පාද නිරෝධයකට ලක් කරන්න. එතකොට ඒ අනුත්පාද නිරෝධයකට ලක් කරන්නට නම් අපිට සිද්ධ වුණා දුකේ ඇති දුක්ඛ ලක්ෂණයන් පිළිබඳව තේරුම් ගන්නට. දුකේ ඇති දුක්ඛ ලක්ෂණයන් පිළිබඳව තේරුම් ගන්නට අපිට පුළුවන්කම ලැබුණා. එනිසා අපිට මේ විදිහට අපේ ප්‍රතිපදාව පිළිබඳව අපි යම් අවබෝධයක් ඒ තුළ පැහැදිලි කර ගැනීමක් ඇති කරගෙන තිබුණොත් අපිට ඉතා පහසුයි මේ කාරණාව අපිට කළ යුතු දේ පිළිබඳව තේරුමක් ඇති කරගන්න. එනිසා තමයි දුක්ඛ සත්‍ය කියන එක ප්‍රහාණය කළ යුතු ධර්මයක් හැටියට පෙන්වෙන්නේ නැත්තේ. ප්‍රහාණය කළ යුත්තේ සමුදය සත්‍යයි. එතකොට දුක්ඛාරය සත්‍ය ඒක පරිඤ්ඤය ධර්මයක්, ඒක පිරිසිදු දැක්ක යුතු ධර්මයක්. එතකොට ඒ දුක කියන දේ පිරිසිදු දකිනකොට සමුදය සත්‍ය ප්‍රහාණය වෙනවා, නිවන සාක්ෂාත් වෙනවා, මඟ වැඩෙනවා කියන අනිත් ලක්ෂණ ටික නිකම්ම පූර්ණත්වයකට පත් වෙන දෙයක් බවටයි පත් වෙන්නේ. එතකොට අපි පසුගිය දේශනාව තුළ ওই කාරණා ටික කතා කළා. මේ දුක පිළිබඳව, ඒ දුක පිළිබඳව කතා කළා වගේම අපිට ඊළඟ පරියාය විදිහට තියෙනවා රූපං අභිඤ්ඤේයං රූප සමුදයෝ අභිඤ්ඤේයෝ රූප නිරෝධෝ අභිඤ්ඤේයෝ රූපස්ස සමුදය නිරෝධෝ අභිඤ්ඤේයෝ රූපස්ස චන්දරාග නිරෝධෝ අභිඤ්ඤේයෝ රූපස්ස අස්සාදෝ අභිඤ්ඤේයෝ රූපස්ස ආදීනව රූපස්ස නිස්සරණ අභිඤ්ඤේයෝ. එතකොට දැන් අර දුක ගැන කතා කරපු පරයයම රූපය ගැන කතා කරනවා. ඒ පරයයම වේදනාව පිළිබඳව කතා කරනවා. ඒ පරයයම සංඥාව සංඛාර විඥානය පිළිබඳව කතා කරනවා. ඒ වගේම ඇස පිළිබඳව කතා කරනවා, ජරා මරණය පිළිබඳව කතා කරනවා. එතකොට දැන් දුක කියන තැන අර ස්කන්ධ මාත්‍රික දුකේ ඉඳලා ජරා මරණ දුක ළඟට එනකම්ම අපිට අරගෙන එනවා. ජරා මරණ නිරෝධය කියලා කියනකොට මේ ජරා මරණ නිරෝධය කියලා කතා කරන්නේ අර පුද්ගල භාවයත් සමග ඇති වෙන පුද්ගලයේ ජරා මරණ නිරෝධය මිසක කවදාවත් ජරා ධර්මයේ මරණ ධර්මයේ නැති කරන්න පුළුවන් කමක් නැත්තේ. එහෙම වුණොත් මේ රූපේ නැති වෙලා යනවා කියන දේ කවදාවත් සිද්ධ නොවෙන්නේ නැපේ. නමුත් ජරා ධර්මයේ සහ මරණ ධර්මයේ වයසට යෑම සහ ලෙඩවීම කියන එක ලෝකේ ධර්මතාවයක්. ඒකට ඒ ධර්මතාවය වෙනස් වෙනව නෙමෙයි. හැබැයි මේ ජරා ධර්මයේ පුද්ගලයෙක්ගේ කළා මම වයසට යනවා, පුද්ගලයෙක් වයසට යනවා, තව කෙනෙක් වයසට යනවා, තව කෙනෙක් මැරෙනවා කියලා හැදුණු දේ තියෙනවා නම් අන්න ඒ ටිකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපි ඔය කතා කරපු ඒ පරියාය වගේම නැවත කතා කරනවා දුක්ඛං අභිඤ්ඤේයං දුක්ඛ සමුදය අභිඤ්ඤේයෝ දුක්ඛ නිරෝධය අභිඤ්ඤේයෝ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අභිඤ්ඤේයෝ කියලා අර ඉස්සෙල්ලා එකේ කතා කළේ දුක්ඛස්ස සමුදය නිරෝධෝ අභිඤ්ඤේයෝ කියලා මෙතන කතා කරන්නේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අභිඤ්ඤේයෝ කියලා දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව දත යුතුයි කියන කාරණාවත් එක්ක කතා කරනවා. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුව එතකොට කතා කරන්නේ. අපි ඒ කාරණා කතා කරලා තියෙන නිසා අපි නැවත ඒ කාරණා නැවත දීර්ඝ ලෙස සාකච්ඡා කරන්නේ නැහැ. ඒ විදිහටම අර කලින් කතා කරපු විදිහටම රූප වේදනා සංඥා සංඛාර විඥාන ආදී ධර්මේනොත් ජරා මරණ දක්වාම ඒ කාරණා ටික කතා කරනවා. ඊට පස්සේ අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා, නිබ්බිදානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා කියන මේ කාරණාවන් පිළිබඳව අභිඤ්ඤේය ධර්ම හැටියට පෙන්වනවා. මේ කතා කරන්නේ
වෙසසා නුවණින් දත යුතු, විශේෂයෙන්ම අපි ඒ ගැන තේරුම් ගත යුතු, අසා දැනගත යුතු ධර්ම කොටාසයන් පිළිබඳව. ඊට පස්සේ උත්පාදෝ අභිඤ්ඤයෝ පවත්තං අභිඤ්ඤයං. උත්පාදේ කියන එක අපි දත යුතුයි. උත්පාදේ කියනකොට පූර්ව කර්ම ප්‍රත්‍යයෙන් මෙහි හටගත් ආකාරය පිළිබඳව අපි දත යුතුයි. පවත්තං අභිඤ්ඤයෝ ප්‍රවෘත්ති පැවැත්ම පිළිබඳව අපි දත යුතුයි. නිමිත්තං අභිඤ්ඤයෝ සංස්කාර නිමිත්ත පිළිබඳව අපි දත යුතුයි. ආයෝහන අභිඤ්ඤයෝ ඒ සංස්කාර නිමිත්ත ආරම්භයන් නැවත නැවතත් රැස් කරගන්න එක දත යුතුයි. පටිසන්ධි අභිඤ්ඤයෝ ප්‍රතිසන්ධිය පිණිස යෑම, ගතිය, නිබ්බක්තිය, උපපත්තිය, ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව උපායාස ධර්මයන් අපි අභිඤ්ඤේය ධර්මයන් හැටියට පෙන්වනවා. ඊට පස්සේ ඒ ටික අනිත් පැත්තට පෙන්වනවා. අනුපාදෝ අභිඤ්ඤයෝ, දැන් උපාදෝ අභිඤ්ඤයෝ අනුපාදෝ අභිඤ්ඤයෝ පූර්ව කර්මපත්තෙන් මෙහි ඉපදීම දැනගන්නවා කියන කාරණාව විග්‍රහ කරලා ඊට පස්සේ කතා කරනවා අනුපාදෝ අභිඤ්ඤයෝ. එහෙනම් අනුත්පාදයක් දත යුතුයි. අනුත්පාදේ කියලා කියන්නේ මොකද්ද? උපාදේ කියලා කියන්නේ මොකද්ද? උත්පාදේ කියලා කියනවා අපිට හටගන්න උපදින බවට පූර්ව කර්මපත්තේ නිසා වර්තමානයේ සකස් වෙන ධර්මයට කියන උත්පාද ධර්මයක් කියලා. ඊට පස්සේ අනුත්පාදේ කියලා කියනවා නොහටගන්නට යන එක. ඒ කියන්නේ වර්තමානයේ නැවත අනාගතයට යන්නට ඵල සකස් නොකර ඉන්නවනම්, එකන අපි අතීත හේතු ටික හේතු පහක් නිසා පුරිම කම්ම බවස්මින් ආයෝහන සංඛාරා මේ රැස් කරගත්ත එකේ සංස්කාරයේ නිකාන්ති තණ්හා උපගමනං උපාදානං චේතනා භවවාදී වශයෙන් අපි සකස් කරගත්ත ධර්මයේ නිසා මේ මෝහ අවිජ්ජා ආයෝහන සංඛාරා නිකාන්ති තණ්හා උපගමනං උපාදානං චේතනා භවෝ කියන මේ කාරණා ටික නිසා අපි විඥානාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා ටික හටගත්තා නම් මේ ධර්මතා ටික නැවත සකස් කරගන්න නැත්නම්, ඒ කියන්නේ විඥානාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ ධර්මතා ටික පිළිබඳව නැවත අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව වශයෙන් අපි කෙලෙස් ටිකකින් ඇසුරු කරලා විද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියන ධර්මතා ටික මේ කැලස්තික සමග මේක ඇසුරු කරලා පුද්ගලයෙක් උපදවල ජරා මරණ දුක හදන තැනට අපිව අරගෙන යන්නේ නැත්නම්, මේ කෙලෙසේකින් මේ ස්කන්ධ ටිකේ යොදවන්නේ නැත්නම් ස්කන්ධ ටිකේ යථාර්ථය තේරුම් ගන්නවා නම් ඒකට කියනවා අනුපාදෝ කියලා. නැවත අනාගතයට යන බීජ සකස් කරන්නේ නැහැ, ඒක අනුත්පාදයට ලක් කළා. ඒකට අරකට කියනවා පවත්තං අභිඤ්ඤයම්, මේක අපවත්තං අභිඤ්ඤයම් ප්‍රවෘත්තිය දත යුතුයි කියලා කියනවා. සසරේ පැවැත්මත් එක්ක ඉන්න කෙනාට මෙතනදී අපවත්තං අභිඤ්ඤයම් නොපැවැත්ම දත යුතුයි. මේ හේතු ටික නිසා නැවත ඵලයක් උපද්දවල ඵලයේ යථාර්ථය නොදන්න කම නිසා කෙලෙසයන්ගෙන් ඇසුරු කරලා ඒකට තණ්හා උපාදාන වශයෙන් නැවත යෙදිලා ආපහු අනාගතයට ඵල ටිකක් ඇති කරගෙන යන මේ ගමනදී අපිට ප්‍රවෘත්තියක් තියෙනවා, පැවැත්මක් තියෙනවා. එතකොට මේ පැවැත්ම කියන දේ අපවත්තින් අභිඤ්ඤයන් නොපැවැත්ම කියන කාරණාව දත යුතුයි. ඇයි? මේ සකස් කිරීම, මේ රැස් කිරීම සිද්ධ වෙන්නේ නැත්නම් ඒ තැනක තියෙන්නේ අපවත්ති භාවය, අප්‍රවෘත්ති නොපවත්නා භව කියන එක. ඊට පස්සේ නිමිත්තං අභිඤ්ඤයන් අනිමිත්තං අභිඤ්ඤයන්. නිමිති කියනකොට සංස්කාර නිමිති පිළිබඳව නිමිත්තං අභිඤ්ඤයන් සංකත ධර්මයන්ගේ ස්වභාවය තමයි නිමිති කියන ධර්මයන්ුත් එක්ක යන බව. එතකොට අනිමිත්ත කියන භාවය නිවනට කියන නමක්, අනිමිත්ත කියන එක. එතකොට මේ අනිමිත්ත භාවයේ දත යුතුයි, සංකත ධර්මයන්ගේ නිමිත්ත දත යුතුයි, අසංකත වූ නිවනේ අනිමිත්ත භාවයේ දත යුතුයි. ආයුහන අනායුහන සංකත ධර්මයන්ගේ නැවත නැවත ඉපැත්ම වශයෙන් රැස් කර ගැනීම නිවන කියන දේ අනායුහන අර ආර්ය දර්ශනය නිසා යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන මේ දැක්ම නිසා හටගත් ධර්මයේ ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යන මේ ගතියෙන් නිරෝධය සාක්ෂාත් කිරීම කියන කාරණයෙන් එතන සාක්ෂාත් කරලා තියෙනවා. එතකොට එතනදී ආයෝහණයක් ඇත්තේ නැහැ. ඇයි? පෙරණු තිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන දර්ශනය නිසා. පටිසන්ධි අභිඤ්ඤයං අපටිසන්ධි අභිඤ්ඤයං පටිසන්ධිය සහ අපටිසන්ධිය දත යුතුයි. පටිසන්ධිය කියලා කියනකොට අපි නැවත
උප්පත්ති පිණිස අරගෙන යන ප්‍රතිසන්දිය. එතකොට අප්‍රතිසන්දි කියලා කියනකොට ඒක අරගෙන යන්නට පුළුවන් හේතු ටික නැති නිසා ආයි ප්‍රතිසන්දි රහිතව පිරිනිවෙනවා කියන මට්ටම. නිබ්බත්ති අනිබ්බත්ති, උපදීම සහ නොඉපදීම කියන කාරණේ. උපපත්ති අනුපපත්ති, එතකොට නැවත බැස ගැනීම සහ නොබැස ගැසීම කියන කාරණේ. ජාති අජාති, ජාතිය හට ගැනීම කියන දේ, අජාති නොහට ගන්න බවයි. අජර ජරා අජර, එතකොට ජරා භාවය සහ අජර භාවය. නිවනේ තියෙන්නේ ජරා භාවය නෙමේ අජර භාවය, ජාති භාවය නෙමේ අජාති භාවය. එතකොට හට ගන්න ධර්මතාවයන් ධර්මතා ටිකක් විදිහට හටගෙන නිරුද්ධ වෙන බවක්, දිරණ ස්වභාවය හටගත් ධර්මයන් ජරායීර්ණත්වයට පත් වෙන බවක්, හටගත් ධර්මයේ මරණ ධර්මයක ස්වභාව කොට ඇති දෙයක් විදිහට හම්බෙනවා. එතකොට අපිට පුද්ගල භවකින් ඇසුරු වෙන තැනකදී හටගන්න දේ ජාතිය කියන දේ අජාතිය ජාතියක් වෙලා තියෙන සත්‍යෙග්ගි පුද්දලෙගේ ඉපදීමක්, ඉපදුණු සත්තු පුද්දලයාගේ වයසට යෑමක්, මරණයට පත්වීමක්, ව්‍යාධියක් කියන කාරණාවෙන් ඇසුරු කරලා තියෙනවා. එතකොට මේ ලක්ෂණ ටික පිළිබඳව වෙනම ඉතාමත් දීර්ඝ විද කුඩා කුඩා අනුප්‍රභේද වගේ පරයයන්ගෙන් නැවත සාකච්ඡාවට භාජනය කරනවා. එතකොට උප්පාදෝ දුක්ඛං අනුප්පාදෝ සුඛං. උප්පාදය දුකක්, ප්‍රදීන දුකක්, අනුත්පාදයේ සුඛයි, නොයිපදීම කියන කාරණේමයි අවේදිත සුඛ. ඊට පස්සේ පවත්තන් දුක්ඛං අපවත්තෙන් සුඛං. පැවැත්ම දුකයි, අප්‍රවෘත්තිය නොපවැත්ම සැපයි. නිමිත්තන් දුක්ඛං අනිමිත්තන් සුඛං. ඇත්ත කරගත් සංස්කාර නිමිත්ත දුකක්, අනිමිත්ත භාවය සැපයක්. ආයෝහනා දුක්ඛා අනායෝහනා සුඛං. ආයෝහනේ රැස් කරගන්න බව දුකක්, ජරා මරණ දුක ගෙනල්ලා දෙනවා. අනායෝහනා රැස් කරගන්නේ නැති බව සැපයක්. පටිසන්ධි දුක්ඛං අපටිසන්ධි සුඛං කියලා මේ අර කාරණා ටික, අජරාමර, ඒ වගේම ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයේ ළඟට එනකම් ඒ ගැන කතා කරනවා. පරිග්‍රහට්ඨෝ අභින්නියෝ. පරිග්‍රහාර්ථය ආර්ය මාර්ග ආදී ධර්මයන්ගේ ඇති ලක්ෂණ පිළිබඳව කතා කරනවා. ඊට පස්සේ ඒ ක්‍රමානුකූලව එදක්වා අපි තුල වැඩි යුතු ගුණධර්ම පිළිබඳව කතා කරනවා. අපි මුලින්ම කතා කළා වගේ මේ කතා කරන්නේ නුවණින් දත යුතු ධර්ම කොටාචයන් සහ සුතමේ ඥානය පිළිබඳව. ඒ කියන්නේ අහලා දැනගත යුතු, අහලා තේරුම් ගත යුතු ධර්ම කොටාශයක් පිළිබඳවයි මේ කතා කරන්නේ. අහලා දැනගත යුතුයි කියලා කියනකොට අපි තව කෙනෙකුගෙන් අහලා, ආර්යයෙක්ගෙන්, උත්තමයෙක්ගෙන්, සත්කල්‍යාණ මිත්‍ර ප්‍රත්‍යඥයන් වහන්සේ නමකගෙන් අපි අහලා දැනගත්ත කමං අපිට ඒ විවිධ පර්යායන්ගෙන් පෙන්වන දේ දැන ගැනීම තුළින් අපිට පුළුවන්කම තියෙනවා ධර්ම මාර්ගය තුළ ගමන් කරන්නට, මාර්ගය උපදවා ගන්නට. එතකොට ඒ සඳහා අපිට අවශ්‍ය වෙන නිර්ණායක මේ පර්යායන්ගෙන් අපිට පුළුවන් මේක තේරුම් ගන්න. එතකොට සමහර විට එක කාරණයක් වෙන්න පුළුවන්. උපාදෝ සංඛාරා අනුපාදෝ නිබ්බානන්ති. එතකොට උපාදේ සංස්කාරයක්, අනුපාදේ නිවනයි කියන වචන දෙක වෙන්න පුළුවන්. අපි ඉතාමත් ඉක්මනට මේ කෙටියෙන් මේ ගැන කතා කරලා ගියාට සමහර විට මේ එක වචන දෙකක් අරගෙන අපිට බොහෝ අවස්ථාවක්, බොහෝ කාලයක් සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. උප්පාදෝ සංඛාරා අනුප්පාදෝ නිබ්බාන. උත්පාදේ සංස්කාරයක්, අනුස්පාදේ නිවනයි. එතකොට උත්පාදේ සංස්කාරයක් බවට පත් වෙන්නේ උත්පාදය කියන කාරණාවේ ඇති සංකත ස්වභාවය නිසා. එතකොට අනුත්පාදේ නිබ්බාණං කියලා කියන්නේ නොහට ගන්න බව, අනුත්පාදයේ ඇති අසංකත භාවය, අසංකත ලක්ෂණය නිසා. එතකොට උත්පාදේ දුකක් කියලා කියනවා සංස්කාරය නම්, මේ සංස්කාරය අනිත්‍ය වෙන ධර්මයක්. එතකොට සංස්කාරය අනිත්‍යයි නම් ඒ සියලුම ධර්මයන් දුක ස්වභාව කොට ඇති ධර්මයක්. එතකොට ඒ දුක් ස්වභාව කොට ඇති ධර්මය නැවත නොහට ගැනීමට පත්කරන එක තුළ අනුත්පාදයේ අසංකතය ගැන කතා කරනවා. එතකොට නිවීම කියන කාරණාව සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙනවා. අපි කෙටියෙන් ওই කාරණාව ඔහොම කතා කළාට සමහර විට මේ එක වචන දෙකකින්
අපිට අපේ මුළු ප්‍රතිපදාවක් පිළිබඳවම දීර්ඝ ලෙස සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙන උපාදේ කියන එක විග්‍රහ කරන්න ගියාට පස්සේ අපිට හේතු නිසා සකස් වෙන ආකාරය පිළිබඳව අපිට කතා කරන්න වෙනවා. මේ අපි ආයතන ටික හදාගෙන විඳින ලෝකයේ පිළිබඳව, ඊට පස්සේ සංඛාර නිමිති හදාගන්න තැන, ඊට පස්සේ සංඛාරය ඇත්ත කරලා ආශ්‍රව සහිතව මේ සම්මිශ්‍රව මේ දේවල් ගොඩනගන ආකාරය, ඊට පස්සේ ජරා මරණ දුක විඳින තැන දක්වාම අපිට කතා කරන්න පුළුවන්. ඊට පස්සේ අනුත්පාදේ කියලා කියනකොට මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කිරීමෙන් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන මේ ධර්මතාවයේ පිළිබඳව දැකීමෙන් අපිට උත්පාදය කියන කාරණාවේ යථාර්ථය ප්‍රත්‍යක්ෂ කිරීමෙන් අපිට අනුත්පාදේ කියන දැනටපත් වෙන්නට පුළුවන්. ඉපදිලා පවතිනවා කියලා අපි රැස් කරගන්න ස්වභාවය හටගෙන නිරෝධ වුණ බව සාක්ෂාත් කිරීමෙන් අපිට ඒ සංඛාරය ඇත්ත කරගන්නට යන්නේ නැහැ. ඒකට අනුත්පාදයේ නිවනයි කියලා කියනවා. එතකොට මේ විදිහටම පවත්තං සංඛාරං ප්‍රවෘත්තිය සංස්කාරයක්, ඊට පස්සේ අපවත්තං නිබ්බානං නොපවත්ම නිවනයි, නිමිත්ත කියන දෙයේදී ඒක සංස්කාරයක්, ඒ වගේම අනිමිත්ත නිබ්බානන්ති අනිමිත්ත භාවයේ නිවනයි, ඊට පස්සේ ආයෝහන සංඛාරා අනායෝහන නිබ්බාණං, ආයෝහනේ සංස්කාරයක් අනායෝහනේ නිබ්බාණයයි. මේ විදිහට කතා කරගෙන යනවා. ජරා ධර්මය, ජරාව කියන දේ සංකත ධර්මයක් සංඛාරයක්, අජරා නිබ්බාණන්ති අජර කියන එකයි නිවන, මරණය කියන එක ලෞකික ධර්මයක්, එතකොට අමරණ කියන එක තමයි නිවන. ඒ නිවන කියන ධර්මයට සත්පුද්ගල භාවයක හෝ සංකත ධර්මයක ඇති සංකත ධර්මයකින් පණවන්න බැරිකම නිසාම ඒ නිර්වාණය අජරාමරයි කියලා කියනවා. මෙන්න මේ විදිහට අපිට ඇතැම් විට මේ එක වචන දෙකකින් මහා ඇති විශාල ගැඹුරු අර්ථයක් මතු කරගන්න පුළුවන්කම තියෙනවා. සමහරවිට මේ එක වචන දෙකකින් අපිට මුළු ප්‍රතිපදාවක් ගැන දවසක් සාකච්ඡා කරන්න පුළුවන්කමත් තියෙනවා. ඊට පස්සේ සමතස්ස අවික්ෂේපට්ඨෝ අභිඤ්ඤයෝ, සමත ධර්මයන්ගේ අවික්ෂේපාර්ථය දත යුතුයි. විපස්සනාය අනුපස්සනට්ඨෝ අභිඤ්ඤයෝ, විපස්සනාවේ අනුපස්සනාර්ථය දත යුතුයි. සමත විපස්සනානං ඒක රසට්ඨෝ අභිඤ්ඤයෝ, සමත විපස්සනාවන්ගේ ඇති ඒක රසාර්ථ භාවය දත යුතුයි. යුගනද්දස්ස අනතිවර්තනට්ඨෝ අභිඤ්ඤයෝ, යුගනද්ද ධර්මයන්ගේ අනතිවර්තනාර්ථය එතකොට දත යුතුයි. නැවත එක පැත්තකට ආවර්තනයක් නොවි පවත්නා ස්වභාවය දත යුතුයි. එතකොට සමත ධර්මයන්ගේ අවික්ෂේපාර්ථය, සමතයේ ලක්ෂණය තමයි අවික්ෂේපාර්ථය. ওই බව නොදැන ගත්තාම තමයි ඇතම් වෙලාවට අපිට පේන්නේ සමාජය තුළ ඇතම් කෙනෙක් සමත ලක්ෂණවලට, සමත භාවනාවලටත් ලෝකෝත්තර නිරුක්ති දෙන්නට උත්සාහවත් වෙනවා. එතකොට සමහර විට මෛත්‍රී භාවනාවටත් ආර්ය මෛත්‍රී භාවනාව කියලා නම් දීලා ඒක වඩන්නේ ආර්යයන් කියලා මාර්ගඵල කියන වචනය යොදලා ඒක භාවිත කරනවා. මේ වගේ નિરර්ථක වංචා සහගත මුලා කරන තත්ත්වයකට පත් වෙන්නේ මේ ධර්ම කොටාශයන් පිළිබඳව අවබෝධයක් හෝ අධ්‍යයනයක් නැතිකම නිසා. ඒසම සමතේ පෙන්වන්නේ කුමක් සඳහාද? සමතස්සාවේ කේපට්ටෝ. එකින් බලාපොරොත්තු වෙන්නේ යථාභූත ඥාන දර්ශනය නෙමෙයි, එකින් බලාපොරොත්තු වෙන්නේ සමතේ. ඒ නිසා සාමාන්‍යයෙන් අපි භාවනාවක් තුල වඩන්නේ සමතේ පැත්ත වඩන්නේ සමතාර්ථයකට මිස විදර්ශනාවට නෙමෙයි. හිත අවික්ෂේපයට යන සඳහා, අවික්ෂේපය කියලා කියනවා වික්ෂේපය කියනවා හිතේ ඇති විසිරුණු භාවය, අවික්ෂේපය කියලා කියනවා නොවිසිරුණු බව. සමතයක් නැවත නැවත අපි ආශේවනය කරන්නේ හිතේ ඇති නොවිසිරුණු බව පිණිස. එතකොට අපිට ආනාපාන සති භාවනාව කියනකොට ඒකට අපිට නිරුක්ති දෙන්නට ඕනේ නෑ කවුරුත් ඇරිලා අස්පස් කරන එක ගැනයි මේ කතා කරන්නේ කියලා. ඇයි? ආනාපාන සතිය සමත කර්මස්ථානයක්. ඒ සමත කර්මස්ථානයෙන් සිද්ධ කරන්නේ චිත්තයාගේ අවික්ෂේපාර්ථ සාධනය, නොවිසිරීමට යෑම කියන කාරණය තමයි සකස් කරන්නේ. ඉතින් ඒක අවබෝධ නොකරගත්තොත් තමයි ඒකිනුත් අපිට ඒ කොටස විතරක් අරගෙනත් නිවන් දකින්න කියලා හදන්නේ. කියන්නේ අවික්ෂේපාර්ථ කොටසින් විතරක් අපිට නිවන් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා තමයි විපස්සනාය අනුපස්සනත්වෝ කියලා කියන්නේ. විදර්ශනාවන්ගේ අනුපස්සනාර්ථය,
විදර්ශනා භාවනාවෙන් කරන්නේ අනුපස්සනාව නැවත ඒ පිළිබඳ යථාභූත ස්වභාවය පිළිබඳව බලන එක. එතකොට සමතේන් චිත්ත ඒකාග්‍රතාවයක් කළා විපස්සනාවෙන් සිද්ධ කරපු දේ තමයි ඒ ධර්මයාගේ යථාර්ථය පිළිබඳව නැවත අපි බැලුවා. එකින් කියන අර්ථයක් ඒ කියන්නේ අපිට ඉස්සෙල්ලාම හම්බෙන්නේ කාම භූමි මට්ටමේදී ඇති බවට හම්බුන දේ අනුපස්සනාවට ලක් කරනවා. එතකොට අනිච්ඡානුපස්සනා, නිරෝධානුපස්සනා, විරාගානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා, නිබ්බිදානුපස්සනා මේ විදිහට අපි ඒක අනුපස්සනාවක් බවට පත් කරගන්නවා. ඒ යථාර්ථය අපි අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, විරාග වශයෙන්, නිරෝධ වශයෙන්, පටිනිස්සග්ග වශයෙන් අපි මෙනෙහි කරලා බලනවා. මෙනෙහි කරලා බලනකොට අපිට එතන තියෙන ඇත්තම ඇත්ත ස්වභාවය පිළිබඳව ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒතොර දැන් සමතයෙන් චිත්ත වික්ෂේපේ නැති කරලා දුන්නා, විපස්සනාවෙන් අනුපස්සනාව කළ යථාර්ථයේ පෙන්වන ලක්ෂණය ගෙනල්ලා දුන්නා. සමත විපස්සනා නම් ඒක රසත්තෝ. දැන් මේ සමත විපස්සනා දෙක ඒක රසාර්ථයක්. ඒ කියන්නේ නහන සුණු කුඩු ටිකක් තියෙන්න පුළුවන්. නැතිනම් අපි ගත්තොත් එහෙම සියුම් මහලලා සකස් කරගත්ත පස් කුඩු ටිකකට වතුර ටිකක් දාලා එකට හනා ගත්තොත් වතුරේ ඇති ලක්ෂණය තමයි මේක කැටි කරන බව. ඒ වගේම අර පස් කුඩු ටිකේ ස්වභාවය තමයි ඝනත්වය. මේ ඇලෙන ගතිය සහ ඝනත්වය කියන මේ කාරණා දෙකක්. හැබැයි මේ දෙකම එකතු වුණාට පස්සේ අපිට අර කුඩු වෙලා විසිරලා යන ස්වභාවය ඉවත් වෙලා, දිය වෙලා වැగిරලා යන ස්වභාවයත් වෙනස් වෙලා, මේ දෙකේම තියෙන මූල ස්වභාවයන් වෙනස් වෙලා ඒක රසාර්ථයකට පැමිණිලා තියෙනවා, මැටි ගුලියක් එකතු වෙච්චි. අන්න ඒ වගේ සමතයේ ස්වභාවය තමයි චිත්ත වික්ෂේප භාවයේ දුරු කිරීම, විපස්සනාවේ ස්වභාවය තමයි යථාර්ථයේ පෙන්වන අනුපස්සනාව. එතකොට සමතේ පැත්තෙන් චිත්ත ඒකාග්‍රතාවයත්, විපස්සනාව පැත්තෙන් අනුපස්සනාවත් කියන මේ දෙකේම ගති ටික ඔක්කොම එකතැනකට ඒක රාශි වුණාම මේ දෙකේම ඒක රසාර්ථයක් තියෙනවා. මේ දෙකම එකට එකතු වෙලා තමන්ගේ අර්ථය සිද්ධ කරනවා. යුගනද්දස්ස අනතිවර්තනට්ඨෝ අභිඤ්ඤයෝ. මේ යුගනද්ද ධර්මයන්ගේ ඇති අර ඕනෝන්ට අනන්‍ය ගතියට නොපෙරළි ප්‍රතිපදාව, සමව ප්‍රතිපදාව තුල මාර්ගයේ තුල වැඩෙන බව අපිට දැනගන්න පුළුවන්කම තියෙනවා. සික්ඛාය සමාදානට්ඨෝ අභිඤ්ඤයෝ. ශික්ෂාවගේ සමාදානාර්ථය දතේතුයි. දැන් ඇතැම් වෙලාවට කෙනෙක් කියනවා ශික්ෂා සමාදානෙ අවශ්‍ය වෙන්නේ නැහැ, ඒක සෝවාන් ආදී ආර්යයන් වහන්සේලාට පිහිටි සීලයක් බවටයි පත් වෙන්නේ, එතකොට අපි සීල් රකින්නට ඕනේ නැහැ කියලා. දැන් මෙතනදී කතා කරනවා සික්ඛාය සමාදානට්ඨෝ, ශික්ෂාවක් සමාදන් වෙන්නට ඕනේ. දැන් යම් සමාදානං තං වතං කියලා මේක සිල් වෘතයි සමාදන් වෙන්නේ කියලා ඇතන් කෙනෙක් පහර ගහන්නට උත්සාහවත් වෙනවා. නමුත් මෙතන පැහැදිලිවම පේනවා සික්ඛාය සමාදානට්ඨෝ අභිඤ්ඤයෝ. මේ ශික්ෂාවගේ තියෙන සමාදානාර්ථය අපි නුවණින් දත යුතු දෙයක්. ඒක යන්නේ කොතනටද? ශික්ෂාවක් සමාදන් වෙලා පන්සිල් ටික හරි අරගෙන අපි ඉන්නේ පුද්ගල භව වැඩි කරගන්නද, පුද්ගල භාවය දුරු කරගන්නද කියන කාරණය ගැන අවබෝධයක් තියෙනවා නම් ඒ සමාදානයේ කිසිම ගැටලුවක් නොවන දෙයක්. ඒ නිසා සික්ඛාය සමාදානට්ඨෝ අභිඤ්ඤයෝ. ඒක නුවණින් දත යුතු දෙයක්, ශික්ෂාව සමාදන් වීම කියන කාරණය. ආරම්මනස් ගෝචරට්ඨෝ. ඒ වගේම ආරම්මණයාගේ ගෝචර බව, චිත්තස්ස ලීනස්ස චිත්තස්ස පග්ගහට්ඨෝ. අපේ හිත ලීනත්වයට පත් වෙනකොට, හැකිලීමට පත් වෙනකොට හිත අරමුණට ඔසවා තැබීම මේ භාවනාවට අවශ්‍ය කාරණා ටිකක්. ඊට පස්සේ උද්දතස්ස චිත්තස්ස නිග්‍රහට්ඨෝ. හිත උද්දත බවට පත් වෙනකොට, උද්දච්චයට පත් වෙනකොට නිග්‍රහ කිරීම. ඊට පස්සේ භාවනා විශේෂාධිගමට්ඨෝ. මේක හිත විශේෂ අධිගමාර්ථය. ඒ වගේම අජ්ජපෙක්ඛනට්ඨෝ. මේක අජ්ජපෙක්ඛනාර්ථය. මෙන්න මේ කියන අර්ථයන් අපිට ලබා ගන්නට පුළුවන්කම සහ අවබෝධය අපිට දැනගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අපිට ඒ පිළිබඳව මේ දැසගත්ත අවබෝධයක් ඇතිකම ප්‍රතිපදාවට කෙලින්ම ඍජුවම අපිට බලපානවා. එතකොට උත්තරින් පටිවේදත්තෝ. එතනින්
මත්ෙහි ඒ තැන නතර නොවි උත්තරි එතනින් මතු මත්ෙහි ඒක ප්‍රතිවේද කිරීම පිණිස පවතින ප්‍රඥාව ඊට පස්සේ සත්‍යාභි සමයට්ඨ සත්‍යානු දර්ශනයේ කෙරෙහි අවබෝධයේ කෙරෙහි ප්‍රත්‍යන නුවණ නිරෝධේ පතිත්ථානත්ව නිවනෙහි පිහිටීම කියන අර්ථය මෙන්න මේ කතා කරන ධර්මයන් පිළිබඳව අපිට සුතමේ ඥානය තුළ ලබා ගන්න දැනුමක් තියෙන්නට අවශ්‍ය වෙනවා. එතකොට අන්න ඒ දැනුම තමයි වැදගත් දේ වෙන්නේ. සුතමේ ඥානයේ ඊටාම වැදගත් දෙයක් තමයි මේ කාරණා පිළිබඳව අපිට ඇති අවබෝධය. ඒ කෙනාට පහසුයි මේ ප්‍රතිපදාව පුරන්නට, ප්‍රතිපදාව තීරණය කරන්නට. ඒ ටික නැති වුණොත් එහෙම අපිට සමහර විට මේ ප්‍රතිපදාවේ අතරමඟ නතර වෙන දේවල් එහෙම නැතිනම් වර්ධවා අල්වා ගැනීම අපිට බොහෝ කොට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඉන්ද්‍රිය ධර්මතා වැඩි වීම, බොජ්ජංග ධර්මතා වැඩි වීම, සම්මා දිට්ඨියේ දර්ශන කෘත්‍ය, සංකප්පයාගේ අභිනිරෝපණාර්ථය, අරමුණට නැගීම කියන මේ වගේ කාරණාවන් විග්‍රහ කරලා දක්වනවා. එතකොට මේ කාරණාවන්ගෙදී අපි බොහෝ කරුණු කාරණා සමූහයක් කරුණු විදිහට ඉතාමත් විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් වෙන නිසා අපි ඒ කරුණු වශයෙන් ඉදිරිපත් වෙන කාරණාවන් අපි මෙතනදී වැඩිපුර විග්‍රහ කරන්නේ නැහැ. දේශනාව ශ්‍රවණය කරන ඇත්තන්ට ඒක ගැටලුවක් වෙන නිසාම. එතකොට මෙන්න මේ කතා කරපු මේ විදිහට අපි කතා කරපු ආකාරයට අපිට පුළුවන්කම තියෙනවා නුවණින් දත යුතු ධර්මයන් පිළිබඳව නුවණින් තේරුම් ගන්නට, නුවණින් අවබෝධ කළ යුතු, නුවණින් දැක්ක යුතු ධර්මයන් නුවණින් දැකලා අපිට ඒ පිළිබඳව අහලා දැනගන්න මට්ටමට කියනවා සොතමේ ඥානය කියලා. ඒකට අභිඤ්ඤීය ධර්මයන් විසෙහි නුවණින් දත යුතු. දැන් මේ අපි කතා කළේ මේ ධර්මයන් නුවණින් දත යුතු, මේ ධර්මයන් නුවණින් දත යුතුයි කියලා. ඊට පස්සේ අවසානෙට කියනවා ඉමේ ධම්මා අභිඤ්ඤයාති සෝතවදානං, මේ ධර්මයන් නුවණින් දත යුතුයි කියලා අපිට සෝතවදානේ තම් පජානනා පඤ්ඤා සුතමේ ඥානං, ඒ කියපු ධර්මය දන්නා වූ නුවණට කියනවා සුතමය ඥානය කියලා. එතකොට මේ සම්පූර්ණ මුළු ප්‍රතිපදාව පිළිබඳවම ඇතිවෙන ප්‍රඥාවක් තමයි අපි මේ කතා කරන්නට යෙදෙන සුතමේ ඥානය කියලා මේ කිව්ව ලක්ෂණ ටික බවට පත් වෙන්නේ. ඊට පස්සේ දැන් ඊළඟ කාරණාවට යනවා. දැන් අපි පළවෙනි කාරණේ කතා කළේ අභිඤ්ඤීය ධර්ම විශේෂය පිළිබඳව. ඊට පස්සේ අපි කෙටියෙන් අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා පරිඤ්ඤීය ධර්ම. ඒ කියන්නේ පිරිසිඳ දැක්ක යුතු ධර්ම. අභිඤ්ඤීයයි කියුවා නුවණින් දැක්ක යුතු ධර්ම. පරිඤ්ඤීයයි කියලා කියනවා පිරිසිඳ දැක්ක යුතු ධර්ම. ඒකෝ ධම්මෝ පරිඤ්ඤීයෝ, එක ධර්මයක් අපි නුවණින් දැක යුතුයි. ඒ තමයි පස්සෝ සාසවෝ උපාදානියෝ. පස්සෝ සාසවෝ උපාදානියෝ, පස්සෝ කියලා කියන ස්පර්ශයට සාසව උපාදානීය. සාස්ත්‍රව කියලා කියනවා ආශ්‍රව, සහිතාශ්‍රව වලට හිත වූ උපාදානීය කියලා කියනවා උපාදානයන්ට හිත වූ අර්ථය. එතකොට පස්සෝ සාසවෝ උපාදානියෝ, පිරිසිඳ දැක්ක යුතු ධර්මයක් තමයි සාස්ත්‍රව උපාදානීය වුණ ස්පර්ශය පිළිබඳව. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධ ධර්මයේ පිරිසිඳ දැක්ක යුතු ධර්මයක් කියනවා. ඒ මූල කොට ඇති ස්පර්ශය කියන්නේ වේදනා සංඥා සංඛාර ධර්මයන් හැම මොහොතකදීම ස්පර්ශ සංප්‍රයුක්තයි. එතකොට විඥානයේ නාම රූප සංප්‍රයුක්තයි. අපිට මෙතනදී ප්‍රධානත්වයක් ගන්නෙ ස්පර්ශය කියන කාරණය. මොකද ස්පර්ශයත්, ස්පර්ශ සමුදයත්, ස්පර්ශ නිරෝධයත්, ස්පර්ශ නිරෝධගාමිනී ප්‍රතිපදාවත් කියන එක දැකීමෙන්ම සම්මාදිට්ඨිය උපදවනවා කියන කාරණාවකුත් විග්‍රහ කරනවානේ. ඒක මේ ස්පර්ශය ගැන විග්‍රහ කරනකොට මෙතන ස්පර්ශයට විශේෂණ පද දෙකක් තියෙනවා. ඒ තමයි පස්සෝ සාසවෝ උපාදානියෝ. සාස්ත්‍රව වූ උපාදානීය වූ ස්පර්ශය කියලා කියනකොට, ඒ කියන්නේ ස්පර්ශයක්, ඒක නිකම්ම ස්පර්ශය නෙමෙයි, ශාස්ත්‍රව වුණ උපාදානීය වුණ ස්පර්ශය. එතකොට ශාස්ත්‍රව වුණ උපාදානීය වුණ ස්පර්ශය කියන්නේ ඇයි? අපිට ඒ කාරණාව පිළිබඳව ටිකක් අපි විමසලා බැලුවොත් ඒක වැදගත් වෙනවා. අපි කලින් කතා කරලා තියෙන න්‍යායන් අපි නැවත මතක් කරගත්තොත් අපි ඔබට කිව්වා ආශ්‍රව කියන වචනයක් තියෙනවා. ආශ්‍රව කියලා කියන්නේ
කාමාදී මේ ආශ්‍රව ධර්මයන්. එතකොට ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන නිසා සහ ආශ්‍රවයන්ට හිත අර්ථයෙන් සහ ආශ්‍රව සහිත අර්ථයන්ගෙන් සාසව කියන පදය යෙදෙනවා. එතකොට දැන් ස්පර්ශය කියන එක සාසවයි කියලා කියන්නේ ආශ්‍රව සහිත කෙනෙකුට ස්පර්ශය අනිවාර්යයෙන්ම සාසව ධර්මයක්. එයි ඔහු කෙරෙහි ආශ්‍රව තියෙන නිසා. ස්පර්ශය කියන එක බෝතලය වගේ නම් ආශ්‍රව කියන එක සීනි ටික වගේ නම් ඔබට සීනි බෝතලයක් හදාගන්නට හිතයි වගේ ස්පර්ශය සාස්රව කරගන්න ඔබට පුළුවන්කම තියෙනවා. මොකද ආශ්‍රව සහිත මනසක් ඔබට ඇති නිසා. ආශ්‍රව ටිකෙන් ස්පර්ශය ඇසුරු කරනකොට ඔබට ඒ ස්පර්ශය කියන දේ නිසා ඔබට පේන්නේ සත්පුද්ගල භාවයක ඇති වූ ස්පර්ශයක්, සත්පුද්ගල භාවයක ඇති වූ විඳීමක්, සත්පුද්ගල භාවයක හැඳිනීම සහ සත්පුද්ගල භාවයක දැන ගැනීම කියන කාරණය. එතකොට ස්පර්ශය කියන දේ බොහොම වැදගත් තනක්. මොකද ස්පර්ශයේ කොටස් දෙකකට බෙදනවා ප්‍රධාන වශයෙන්ම. මොකද්ද කොටස් දෙක? අදිවචන සම්පස්සේ සහ පටික සම්පස්සේ කියලා ස්පර්ශයේ කොටස් දෙකකට බෙදනවා. අදිවචන සම්පස්සේ කියලා කියනවා නාම ධර්මයන්ගේ ඇතිවන ස්පර්ශයට. ඔවුනෝන්ගේ නාම ධර්මයන්ගේ ඇතිවන ස්පර්ශයට කියනවා අදිවචන සම්පස්සේ කියලා. පටික සම්පස්සේ කියලා කියනවා රූප ධර්මයන් හා ආයතන හා ඉන්ද්‍රියානුබද්ධව ඇතිවන ස්පර්ශයන්ට කියනවා. ඉන්ද්‍රියානුබද්ධව ඇතිවන ස්පර්ශයන්ට කියනවා අපි පටික සම්පස්සේ කියලා. එතකොට පටික සම්පස්සේ සහ අදිවචන සම්පස්සේ මේ ස්පර්ශයන් ස්පර්ශයේ ස්වභාවය තමයි හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය. ඒකට හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය ඇති උනේ කුමක් නිසාද? හේතුන්ගේ ඇති අනිත්‍ය ලක්ෂණය නිසා. චක්කුඤ්ච පටිච්ච රූපෙච්ච උපජ්ජති චක්කු විඤ්ඤාණං තින්න සංගති පස්සෝ කියලා කියනකොට ඇහැ අනිත්‍ය සංකත ධර්මයක් නම් රූපේ අනිත්‍ය සංකත ධර්මයක් නම් එතකොට මේ ධර්මතාවයන් අනිත්‍ය ස්වභාව කොට තියෙන ධර්මයක් වෙනකොට චක්කු විඥානේ නිත්‍ය වෙන්න බෑ. ඒකට මෙතනට එදෙන්නේ චක්කු විඥානයත් අනිත්‍ය ධර්මයක්. මේ තුන් දෙනාම අනිත්‍ය වෙන ස්වභාවයෙන් තියෙනවා නම් ස්පර්ශය නිත්‍ය වෙන්න බෑ. එතකොට මෙන්න මේ ස්පර්ශය කියන කාරණාව ඊටාම වැදගත් දෙයක් කියන දේ මම මතක් කළේ අපරියාපන්න භූමියට ආහාර තුනයි ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. ස්පර්ශයේ නොයික්මූ මට්ටමකට තමයි එතන පවතින්නේ. අරූපාවචරාදී භූමි මට්ටම් වලදීත් ඒ විදිහටමයි. එතකොට දැන් අපිට ස්පර්ශය කියන දේ හැම වෙලාවකදීම අනාත්ම ලක්ෂණය සහ ආත්ම ලක්ෂණය කියන දෙපැත්තකින් අපි අසුරු කරනවා. ඒ තමයි හටගන්න ඒ ධර්මයන්ගේ ඇති ඕනෝන්ගේ ස්පර්ශය කියන පස්ස ස්වභාවයක් පවතින. ඇහැ රූපය කියන කාරණාවන්ගේ එකතුව කියන තැනකදී පවතින ස්පර්ශයක් තියෙන හැට අනාත්ම වර්ණ සතහනක පතිත වීම සහ චක්කු විඥානයේ ඒ පැත්තට යොමු වීම නිසා හටගන්න ස්පර්ශය කියන ඵලයකුත් තියෙනවා. දැන් මේ ස්පර්ශය හැම වෙලාවකදීම කෙලෙස් නැති ආශ්‍රව නැති තැන. එනිසා තමයි විඥාන චර්යා කියන කොටසේදී ප්‍රකති පරිසුද්ධ මිදං චිත්තං ප්‍රකෘති ප්‍රභාෂර මට්ටමක් තමයි මේ මට්ටම හිතේ පවතින. මෙතන කෙලෙස් ඇත්තේ නැහැ. එතකොට මේ කතා කරන්නේ පස්සෝ සාසවෝ උපාදානීයෝ කියලා කිව්ව තර නෙමෙයි. පස්සෝ සාසවෝ උපාදානීයෝ කියලා කිව්වේ මේ ස්පර්ශය හටගෙන නිරුද්ධ වුණ තැනක ආශ්‍රව සහිත උපාදාන සහිත මනසකින් නැවත මේක ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා නะ. ස්පර්ශ වූ ධර්මය උපාදාන වශයෙන් නැවත අරගන්න, උපාදාන වශයෙන් නැවත ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා නะ. අන්න එතකොට කියනවා පස්සෝ සාසෝ උපාදානීය මට්ටම කියලා. ආශ්‍රව සහිත උපාදානීය වූ ස්පර්ශයේ බවට පත් කරගෙන තියෙනවා. ඒක යථාර්ථය නෙමෙයි. හටගෙන නිරුද්ධ වුණ තැනක අපි ස්පර්ශය පිළිබඳව හදාගත්ත දේ තමයි ආශ්‍රව සහිත උපාදානීය වුණ ස්පර්ශය කියන එක.
එතකොට ආශ්‍රව ටික තිබුණොත් තමයි ස්පර්ශයේ ශාස්ත්‍ර වුනේ. සීනි ටික තිබුණොත් තමයි ඔබට සීනි බෝතලේ කියන දේ උපදව ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේ ඔබට රූපේ දිහා බලලා ආශ්‍රව උපදව ගන්න පුළුවන්කම තියෙන්නේ ආශ්‍රව ටික ඔබේ පැත්තෙන් තිබුණොත්. එතකොට ස්පර්ශයේ ශාස්ත්‍රව කරනවද කියන එක ගැන තීරණය වෙන්නේ ආශ්‍රව ඇති මනසකින් මිසක අනාත්ම වූ ස්පර්ශ මට්ටමින් නෙමෙයි. ඒ ස්පර්ශය ඔබ ආශ්‍රව ඇති කරගන්නකම් පවතිනවත් නෙමෙයි. ඒ තමන්ගේ කෘත්‍ය සිද්ධ කළා දීලා ස්පර්ශය හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයකින් උයි පවතින්නේ. ඒකට තමන්ගේ ස්පර්ශ කෘත්‍යෙන් ස්පර්ශය නිසා වේදනා සංඥා කියන මේ ඵලය උපදවලා ස්පර්ශය වැය වෙලා යනවාමයි. ඊට පස්සේ වේදනා සංඥා දෙකට හිතනවා කියන දේ සිද්ධ වෙනකොට අතන ස්පර්ශය කියන දේ ඇත්තේ නැහැ. එතකොට දැන් අපි නැවත නිරුද්ධ වුණ ස්පර්ශයේ පැත්තට ආපහු නැඹුරු වෙලා ඇසුරු කරනකොට ස්පර්ශ කියන ගතිය තමයි අපි අන්තිමේතම ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. අපිට රූපය නැවත ඇසුරු කරන්න පුළුවන් කමක් නැහැ හටගෙන නිරුද්ධ වී අවසන් නිසා. නමුත් අපි ස්පර්ශය කියන මනෝ පැත්තෙන් හැදුන, කියන්නේ ධම්මායතනයේ පැත්තෙන් උපද්දපු ඒ අධිවචන සම්පස්ත පැත්ත ටික අපිට නැවත ඇසුරු කරන්නට පුළුවන්කම තියෙනවා. අපි ඒක නැවත උපාදාන වශයෙන් නැවත ඒකට දැස ගන්නවා. නැවත ඒ කාරණාවට ගිහිල්ලා නැවත ඒක ඇති හැටියට අපි ආපහු උලුප්පා දක්වනවා. එතකොට ඒ ස්පර්ශය සහ ස්පර්ශ සමුදයත් නොදන්නාකම නිසා අපි ස්පර්ශය උපාදාන වශයෙන් ඇසුරු කරනකොට ඒකේ ඵලය තමයි ඔබට අද අම්මා ගැන හිතන්න පුළුවන්කම ලැබිලා තියෙනවා, දරුවා ගැන හිතන්න පුළුවන්කම ලැබිලා තියෙනවා, ගෙදර ගැන හිතන්න පුළුවන්කම ලැබිලා තියෙනවා, ඔබ හිතන දේ එළිය දකින්න පුළුවන්කම ලැබිලා තියෙනවා, දකින දේ ආපහු හිතන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඇයි අපි දන්නේ නැහැ ස්පර්ශයත්, ස්පර්ශ සමුදයත්, ස්පර්ශ නිරෝධයත් කියන කාරණාව දන්නේ නැහැ. එතකොට මේ ස්පර්ශ නිරෝධය කියන තැන අපි සිද්ධ කළොත්, ස්පර්ශ නිරෝධය කියන තැන සිද්ධ කළොත්, ඒ කියන්නේ හටගත් ධර්මයන්ගේ නිරෝධය කියන තැන ප්‍රත්‍යක්ෂ කිරීමෙන්මයි ස්පර්ශ නිරෝධය කියන දේ සිද්ධ වෙන්නේ. ඒකෙන් කියන්නේ ආය අරමුණු ස්පර්ශ වෙන්නේ නැහැ හෝ හිතේ අරමුණු නැගෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒ ඇති වුණු ස්පර්ශය සත්පුද්ගල භවකින් ඇසුරු කරන ආශ්‍රෝටිකෙන් දුර වෙලා. ඒ නිසා සාසව උපාදානීය වුණු ස්පර්ශය කියන නමින් යෙදෙන්නේ නැහැ එතන. මනෝ එක්කෝම ස්පර්ශයක් තියෙනවා මනෝ විඥාන ධාතු සම්පස්සයක්. අප්‍රියාපන්න භූමියේ මාර්ග සහ ඵල සිත්ති යෙදෙන එකම විඥා එකම ස්පර්ශය තමයි මනෝ විඥාන ධාතු සම්පස්සය. ඒකට අපිට චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියන මට්ටමින් අපි ඇති කරගත්ත ස්පර්ශ කියන ගතිය ඇහැට දාපු ගම, ස්පර්ශ කියන ගතිය කනට දාපු ගම අපෙන් සම්පූර්ණ ඉවත් වෙලා ගිහිල්ලා එතන යථාර්ථවාදී මට්ටමක යථාභූත වූ ස්වභාවය පිළිබඳවම දැනගමක් ඇති වෙලා තියෙනවා. එකයි එකම ස්පර්ශයයි තියෙන්නේ මනෝ විඥාන ධාතු සම්පස්සය කියන මට්ටමින් විතරක් ස්පර්ශය පිළිබඳව කතා කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ කාරණාවකදී අපිට පරිඤ්ඤීය ධර්ම පිළිබඳව අපි අවබෝධ කරගන්නකොට පස්සෝ සාසෝ උපාදානියෝ ආශ්‍රව සහිත උන උපාදානීය වූ ස්පර්ශය පිළිබඳව අපිට අවබෝධයක් ඇතිවිය යුතුව පවතිනවා. ඒකට කල්පනා කරගන්න මේ විදිහට මේ ධර්මතා සමූහය පිළිබඳව අද දවසේදී අපි මේ කාරණා ගොඩක් කතා කළා. මේ කාරණා සමූහයේදී අපි බොහෝ කරුණු ප්‍රමාණයක් නාමිකව මතක් කරලා වගේම අතහැරලා තමයි සාකච්ඡා කළේ. මොකද ඒක විස්තරිතව අධ්‍යයනය කරනවා නම් බොහෝ විස්තර සහිතව එකින් එකට තියෙන වෙනස්කම් අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේක දේශනා මාලාවක් විදිහට අපි ශ්‍රවණය කරගෙන යනකොට මේකේ ඒකාකාරී බවක් ගොඩනගෙන්නට පුළුවන්කම නිසාම මේ ධර්මයන් අපි බොහෝ කොටසක් අතහැරලා කතා කළේ. ඔබට පුළුවන් නම් ඒ කරුණු පරිශීලනය කරන්න, ඒක ඉතාම වැදගත් වෙනවා. ඔය කියපු න්‍යායාත්මක විදිහට ධර්මයට බහලා ඒක පරිශීලනය කරන්නට පුළුවන් නම්, එනිසා ඒ සඳහාත් මේ පින්නතුන්ට උත්සාහවත් වන්නට කියන එක සිහිපත් කරනවා. කල්පනා කරගන්න අද දවසේදී මේ හැමදෙනාම
සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාර ආදී සිද්ධ කරලා වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණ මේ සිද්ධ කරගත්ත සීල කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. ඵලමෙන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සම්මා දෘෂ්ටික ස්ථාන විග්‍රහිත ඉෂ්ඨකාරකාදී සියලු දේවගණ සමූහයක් මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටත් මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුරු කියලා ප්‍රාර්ථනා කරන. ඒ වගේම අද දවසේදී ධර්ම දේශනාවේ නවමිය පරිලෝකීය පෞලේ සියලු දෙනා නවමිය පරිලෝකීය සියලු ඥාතීන්ටත් මේ සෑම සියලු දෙනා නවමිය පරිලෝකීය ගිහිල්ලා පින් බලාපොරොත්තු වෙන සියලු ඥාති වර්ගයාටත් මේ පින තමන් කළ පිනක් මේ සතුටින් සාධනාදයෙන් අනුමෝදන් වන්නට ලැබේවා. මේ ඥාතීන්ට උතුම් නිවනින් සැරසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සද්ධර්ම දේශනාවේ දායකත්වයේ ධර්මින් ලෝකයකටම මේ උතුම් නිවීමේ පණිවිඩය ලබා දුන් කළුතර බඩංගොඩ පිලම්නාවත් 12 පටුමල පුදින්චි චන්ද්‍රිකා පුංචි හේවා මහත්මිය ප්‍රදාන කරගත්ත පවුලේ සියලු දෙනාටත් අපි ආශිර්වාද කරනවා. මේ සියලු දෙනාටමත් මේ සියලු කුසල් දුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ පිණිසත් අමා මහ නිවනින් සැනසීම පිණිසත් හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනකටම තෙරුවන් සරණයි.